මම ජීවත් අන්නේෙ රත්මපුර දිස්ට්‍රික් මගේ ගමේ බොෝ මිනිස්සු ජීවත්තවෙන්නේ මැනිිකර්මාන්තය. මේ ප්‍රදේශයේ පතල්කර්මාන්තය ඇත අතිර ඉඳලම කරගෙනයනවා. අද වගෙනවි තාක්ෂණය එදා තිබුණේ නෑ වර්තමානයේ තරඟකාරි ආර්ථයත් එක්ක සෑම මනුස්සෙක්ම පුරුදු දෙලා ඉන්නේ මුදල් පසු පතහ බයන්. එහි ප්‍රතිවිපාග ගැන ඒ වගේම පතල්කර්මාන්තය අනිසි බලපැම් පිළිබඳව අපි සිතුවාද. වර්තමානයේ දිුණ තාක්ෂණැත් සමඟ බැකෝොයන්ත්‍ර ගේ විධ උපකාරණ භවිතා කරලා මෙම කර්මාතය නියල එනවා. ඒත් අපට හැමතැනම පෙනෙන්නේ විශාල වලවල් දනා වලවල් සෑදුනු පරිසරයක් වැසිකාලෙට වගුරු බිම් වලවල්ල වතුර පිරිලා මදුරු වසග නායම් ගංමවතුරුවගේ හානි තමයි අපි නිතරම දකින්න දන්නේ. ගගේ මැනිික්හැරීම තමයි ඇඳදුම් පතල් කියන්නේ මේ ඇදුුම්පතල් නිසා ගංගාවල පාංසුගාදන ඉහළගහිල්ලා. මේ නිසා පරිසර සම්රක්ෂණන අඩු වෙලා පෘතුවේ ජීවින් විදිහට සිටින අපට මහත් කරදරය. මේ අය හැමවෙලාම මමත්වෙන් කටයුතු කරනවා තමන්ගේ ජීවිතය පැවැත්ම ගැන හිතන්න්නේනෑ. අපේ කාලේ අපේ හෙටදිනේ තරුණ අපි හැමවිටම අපේ අයිතිය ගැන බලන්න ඕනි. අපි එක්ව අපේ හෙටදින රැකගත යුත්තේ එක්ව හඬ නැගීමේ. එහිනම් මේ පරිසරහනය නවතා එය ආරක්ෂා කර ගැනීම අපේ යුතුකුමක් නේද. හැමතැනම සල්ලි වලට බලය ඇවිල්ලා ලොකු ලොක්කන් සල්ලිදීලා වැරදි වහනවා ැනික් සම්පතද කලකදී අඩුවෙලා නමුත් පරිසරහානය ඉහළ ගියෝත් ඒත්වේ අලි ොඩ නගන්න බෑ මැනිකේ දිශ්නය රටේ ආර්ථකයට සම්පතා පතල්කර්මාන්තය වරක්වන්නට අපට අවශ්‍ය නොුවත් කර්මාන්තයෙන් සිදුවන අහිතකර බලපෑම අඩු කරන්න තම අපි කටයුතු කරන්නේ දෙද ස වර්ෂය දෙසැම්ර්මාසය ඇති වර්ෂාවත් සමඟ ඇති උගංවතු රෝබට මතාක ඇති මේ නිසා විශාල මිනිසුම් ප්‍රමාණයක් අන්ත අසරණ බවට පත් වුණ සැලසුමකට පතල් නොකපීම මෙයට හේතුවක් ව. ඒ නිසා අපිට පුළුවන් පතල් වවල් පස්සනින් වහලා ඒ හානිිය අවම කරන්න. මේ තුළින් අපේ රටට ප්‍රදේශයට සිදුව හානිය වලක්වන්න පුළුවන්. ඔබත් ඔබේ රටට වගේම දරුවන්ටත් ආදර න්නේද එහෙනම් ඔවුන්ට සුන්දරනාගතයක් ලබාද දායකවීම ඔබගෙත් වගතීමක් මේද. ්‍රත්නුප්‍රප්‍රදේශයේ සියලුම දරුවන්ට පෑදිරි වූ අනාගතය මල් මිට ලබාදීමට. මගේ වගකීම හරියට කරන්නයි මගේමෙහින්නේ.